ආයුබෝවන්. ඉතින් අදත් අපි හමුවෙමු පුංචි පුංචි කාංසා කතා සමග. පරිවර්තන දෝෂ නිසා කාංසා පිළිබඳ දැනුම බයිබලයෙන් ඉවත් වී ඇති අයුරු අද අපි සොයා බලමු. සිදුහත් කුමාරයා උපදින වසර 900කට ඉහතදී එනම් ක්‍රිස්තු පූර්ව 1485 දී ඊශ්‍රායලයේ අවට ප්‍රදේශයකදී ඉන්දියාවෙන් පිට වූ ධර්ම දූතයෙක් සහ ඊජිප්තු හැරදායන මෝසස් එකිනෙක හමු වුණා. ඔවුන් දෙදෙනා අතර ඇති වූ සාකච්ඡාවේ හරය පසු කලක ටෝර් ලෙස සම්පිණ්ඩණය වුණා. ක්‍රිස්තු පූර්ව 1000 දී පමණ එම දොරදුරු තනාක් නමින් ලේඛනගත වුණා. එය යුදෙව්වන්ගේ බයිබලයේ වූ අතර හීබ්‍රු බයිබලයේ ලෙසද හඳුන්වා දෙනවා. ක්‍රිස්තු පූර්ව 335 දී හීබ්‍රු බයිබලය ග්‍රීක බසට පරිවර්තනය වුණා. එම ග්‍රීක බයිබලය සෙප්ට ආගින්ට් නම් විය. ක්‍රිස්තු වර්ෂ 1611 දී ග්‍රීක බයිබලය ඉංග්‍රීසි බසට පරිවර්තනය වුණා. වසර 1937 දී ඉංග්‍රීසි බයිබලය සිංහල බසට පරිවර්තනය වුණා. 1900 මුල් කාර්තුවේදී ඉංග්‍රීසි ජාතීන් කාංසා ශාකය සහ එහි ප්‍රයෝජන හැල්ලුවට පත් කිරීමට ගත් උත්සාහයෙන් මැඩපැවැත්වීම වෙනුවෙන් පෝලන්ත ජාතික සුලා බෙනට් ඉදිරිපත් වුණා. ඇය බයිබල අතර සංසන්දනාත්මක අධ්‍යයනයක් කර කාංසා පිළිබඳ දැනුම විකාශනය වී ඇති අයුරු ලෝක ප්‍රජාවට පෙන්වා දුන්නා. 1936 දී සිදු කරන ලද ඇයගේ පර්යේෂණ වලට අනුව යුදෙව් බසින් කාංසා හඳුන්වා දෙන්නේ කනේ-බොසම් ලෙසය. කනේ යනු දඬුය, බොසම් යනු සුගන්ධවත් පුෂ්පයයි. කනේ-බොසම් හෙවත් කාංසා පිළිබඳව අවස්ථා 13කදී සඳහන් වන බව ඇය පෙන්වා දුන්නා. කනේ-බොසම් ආකාරයටම අවස්ථා 6ක ඇති බවද ඇය පෙන්වා දුන්නා. සුලා බෙනට්ගේ සොයා ගැනීමෙන් ආනන්දයට පත් වූ මා සිංහල බසට පරිවර්තනය වූ ශුද්ධ බයිබලය සහ ජේම්ස් රජුගේ ඉංග්‍රීසි බයිබල අතර සංසන්දනාත්මක අධ්‍යයනයක් සිදු කළා. එම අවස්ථා 6 සඳහා වීඩියෝ 6ක් සිදු කළ යුතු බව මට දැනුණා. ඉතින් අපි පළවෙනි වීඩියෝ එකේදී නික්ම යෑම පරිච්ඡේදයේ කාංසා අඩංගු වෙන ආකාරය සොයා බැලුවා. දෙවන වීඩියෝ එකෙන් සොංග් ඔෆ් සොංග්ස් පරිච්ඡේදයේ කාංසා අඩංගු වෙන ආකාරය පිළිබඳව සොයා බැලුවා. තුන්වෙනි වීඩියෝ එකෙන් යෙසයා පරිච්ඡේදයේ කාංසා අඩංගු වෙන ආකාරය සොයා බැලුවා. දැන් අපි හතරවෙනි වීඩියෝ එකෙන් ජෙරමියා පරිච්ඡේදයේ කාංසා හමු වෙන ආකාරය පිළිබඳව සොයා බලමු. What do I care about incense from Sheba or sweet calamus from a distant land? Your burnt offerings are not acceptable. Your sacrifices do not please me. ශෙබායෙන් කට්ටකුමන්දල්ද දුර දේශයකින් හඳුන් කෝරද මට ගෙනෙන්නේ කුමටද? නුඹලාගේ දවන යාග පූජා මට ප්‍රසන්න නැත. නුඹලාගේ යාගද මට ප්‍රිය නැත. පරිවර්තන දෝෂ නිසා ආගමික මූල ග්‍රන්ථවල පවා වෙනස් වීම සිදු වූ ඇති බව දැන් අපට පැහැදිලි. හීබ්‍රු බයිබලයේ තිබූ කනේ-බොසම් හෙවත් කාංසා ග්‍රීක පරිවර්තනයේදී කැලමුස් බවට පත් වුණා. ඉංග්‍රීසි බයිබලයේදී එය ස්වීට් කේන් බවට පත් විය. සිංහල බයිබලයේදී එය හඳුන් කූරු බවට පත් විය. කාංසා පිළිබඳ සඳහන් වන අනෙක් අවස්ථා ඊළඟ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙන්න. කාංසා තහනම ඉවත් කර ගැනීම පිණිස පහත සඳහන් ලින්ක් එකට ගොස් ඔබගේ සහාය දෙන්න. එතෙක් ඔබට ආයුබෝවන්. ජේසු පිහිටයි.